ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානය කරන ලංකන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලු කටයුතු සූදානම් වෙමින් තියෙනවා කියලා තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියලා තිබුණේ. මේ විදිහට ක්‍රිකට් ආයතනයේ කියද්දී පාකිස්තාන මාධ්‍යයක් පසුගිය දවසක වාර්තා කරලා තිබුණේ සැලසුම් කළ විදිහට LPL තියන්න බැරි වෙයි කියලා. මේ පුවතේ හැටියට ලංකන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ සැලසුම් කර විදිහට නොවැම්බර් මාසේ පවත්වන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ තරගාවලියේ මේ වෙද්දී ප්‍රධානම තීරණාත්මක සාධකයක් වෙලා තියෙන පාකිස්තානයේ කියන දේ අපිට පහසුවෙන් බැහැර කරන්නත් බැහැ. මොකද මේ වෙද්දීත් අලෙවි වෙලා තියෙන ගාල්ල කණ්ඩායම පාකිස්තානිට සම්බන්ධ ව්‍යාපාරිකයෙක් තමයි මිලදීගෙන තියෙන්නේ. ඒ වගේම ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ සංකේත ක්‍රීඩකයා විදිහට නම් වෙලා ඉන්නේ පාකිස්තාන ක්‍රීඩක සහිඩ් අෆ්‍රෙඩීමයි. ඒ වගේම තරගාවලියට මේ වෙද්දී එන්න කැමැත්ත පළ කළ පාකිස්තාන ක්‍රීඩකයන් 20කට වඩා ඉන්න නිසාත් පාකිස්තානයේ කියන දේ ගැන අපි අවධානයෙන් ඉන්න ඕනා. තරගාවලිය නොවැම්බර් මාසේ 14 වෙනිදා ඉඳන් දෙසැම්බර් මාසේ 6 වෙනිදා වෙනකම් පවත්වන්න සූදානම් කරලා තිබුණත් මේ වෙද්දී ක්‍රියාත්මක ඉන්දියානු ප්‍රීමියර් ලීගයේ නොවැම්බර් මාසේ 10 වෙනිදා වෙනකම් පැවැත්වීමත් පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ පවත්වන්නට බැරි වුණු තරඟ නොවැම්බර් මාසේ 14 වෙනිදා ඉඳලා 17 වෙනිදා වෙනකම් පවත්වන්නත් සැලසුම් කරලා තියෙන නිසා මේ විදිහට ලංකන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය තවත් කාලයකට කල් යනවා කියලා තමයි මේ පාකිස්තාන වෙබ් අඩවිය සඳහන් කරන්නේ. මේ වෙබ් අඩවිය කියන විදිහට තරගාවලිය මේ අවුරුද්දේ පවත්වන්න හැකියාවක් ලැබෙන එකක් නැහැ. ඔවුන් කියන්නේ තරගාවලිය ලබන අවුරුද්දේ ජනවාරි මාසයේ වෙනකල් කල් යනවා කියලා. ගල් කණ්ඩායම මේ වෙද්දිත් පාකිස්තාන ක්‍රීඩකයන් බහුතරයක් එක්ක මිලදී කියන තියෙන පසුබිමක පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය අවසන් කරලා ලංකාවට එන ක්‍රීඩකයන් දින 14ක නිරෝධායනිකින් පස්සේ LPL ගහන්න හිටියොත් තරගාවලියේ වැදගත් තරග රාශියක් මෙම ක්‍රීඩකයන්ට මගහැරෙන නිසා තරගාවලියේ කල් දැමීම හොඳම විකල්පයක් කියලා තමයි වෙබ් අඩවිය මතු කරලා තියෙන තර්කය. මේ නොවැම්බර් මාසයේ පවත්වන්න නියමිතව තිබුණු T10 තරගාවලියකුත් ජනවාරි මාසයට කල් ගිහින් තියෙන නිසා ඒ තරගාවලියෙන් වෙන බලපෑම ගැන හිතන්න වෙනවා. T10 ලීගයේ මැද පෙරදිග පැවැත්වෙද්දී පාකිස්තාන ක්‍රීඩකයන් වගේම LPL එන්න හිටපු ගොඩක් ක්‍රීඩකයෝ මේ T10 තරගාවලියට සහභාගී වෙන නිසා ජනවාරි මාසයේ තරගාවලිය නිම කරගත්තත් දැන් මතුවලා තියෙන ගැටලුවට සමාන ගැටලුවක්ම නැවත මතුවෙන්නත් ඉඩ තියෙනවා. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.